iCafe. iCafe, bookmark of the entire industry. ඊට කලින් කියන්න ඕනේ අපි මේ ඉන්නේ පස්සයාලේ එදිරිසිංහ කුෂන් වර්ක් වල කුෂන් වර්ක් හි සීන වාන හදන ඒ කියන්නේ එහෙම නැත්නම් කිව්වොත් ගෑරේජ් එකේ තමයි අපි මේ ඉන්නේ. අපි මේ ඇවිල්ලා ඉන්නේ වාහන සුවපහසුකරණයේ මහ ගෙදර හොයාගෙන. මෙතන තියෙන හැම වාහනයක්ම වගේ තියෙන ලංකාවට මේකයි මේ ඔක්කොම හිතාමත් අදි සුභෝගභෝගී ලෙස මොඩිෆයි කරපු වාහන තමයි තියෙන්නේ. ඉතින් අපි මේ ගැන කතා කරන්න අද අපි සමග සම්බන්ධ වෙනවා එදිරිසිංහ කුෂන් වර්ක් හි අධිපතිගේ පුත් ඒ කියන්නේ අනාගත හිමිකරු Manusha Edirisinghe. Hi boy Manusha. Hi boy. Din kohomad mokada wenne me dawas wala? Me dawas wala loku visheshayak naha. Taatthat ekka vyapari kadayutu karagena shape ekak yanawa. Aarthike godak madawu. Oh. Therenne awulan naha. Therak nalla genawa. Mata kiyanna ko obage vayasa dan kiyak ayeda? Mata dan 19 ak wenawa. 2003 ipadune. A level kara. Taatthat ekka vyapari kadayutu karana. Dan ithin taatthat ekka me variety ekata sambandha vela innawa neida? මට කියන්නකෝ මේ එදිරිසිංහ කුෂන් වර්ක් එකට එන කෙනෙක්ට මොන වගේ දෙයක්ද මේකෙන් ගන්න පුළුවන්? එදිරිසිංහ කුෂන් වර්ක්ස් කියන්නේ එකක් නෙමෙයි රාශියක්. ඒකේ තියෙනවා කාපට් වාහනයක් අපිට ගෙනාවොත් එහෙම බොඩිය විතරයි අපිට ඕනේ. ඇතුළේ සේරම අපි හදනවා. සීට් එක දාලා AC කරලා කාපට් කරලා ඇජස්ටබල් ඒවා ඔක්කොම දාලා ලයිටින් කරලා සේරම හදනවා ඇතුළේ. ඒ වගේම තමයි KDH එකක් ගෙනාවොත් KDH එකක් විතරක් නෙමෙයි ඩොල්ෆින් කැරවෑන් ඒ වගේ වෑන් ඕන එකක් ගෙනාවොත් අපි එළිය හදනවා කස්ටම් ඕන විදිහට කස්ටම් ෆොටෝ එක පෙන්වන අපි ඒක කරලා දෙනවා. ඒක අපේ අපි යුතුයකමක් කියලා හිතනවා අපි ඒක. දැන් කොච්චර කාලයක් වෙනද මේ ආයතනේ පටන් අරන්? ආයතනේ පටන් ගන්න දැනට වසර 25ක් ඉවරයි. වසර 25ක් සපිරියනවා කියන්නේ. ඒ කියන්නේ දැන් තමන්ගේ පියාණන් තමයි මේ ආයතනේ පටන් ගත්තේ. පටන් ගත්තේ මුලින්. කොහොමද පටන් ගත්තේ? තාත්තා විතර තනියෙන් පටන් ගත්තා. තාත්තා තමයි මේක පටන් ගත්තේ. තාත්තා තනියෙන් පටන් ගත්තේ. ඊට පස්සේ තමයි අවුරුදු කොහොමත් 5ක් 6ක් විතර යද්දී ලෝන් මුකුත් අපිට දුන්නෙත් නෑ අපි මේක පටන් ගන්න. චූටිට පටන් ගත්ත පොඩි කාට කාම්බරයක. ලංකාවේ මදපු සීට් තිබ්බේ ජපානෙන් ගෙනාපු මුකුත් ඒ දවස්වල ඉම්පෝට් මුකුත් නෑ. ඒ කියන්නේ තමන්ගේ පියාණන්මයි මේවා හැදුවේ. අතින් හදන්නේ සීට් එක. සීට් එක කපලා ෆෝම් එක ගිනලා ෆෝම් එක අතින් කපලා පාස් වෙලා ඒ ඔක්කොම කරලා තමයි කස්ටමර්ට ඒක බාර දෙන්නේ. ඒ දවස්වල දැන් 1998. 1998. එතකොට දැන් කී දෙනෙක් මේ ආයතනයේ වැඩ කරනවද? දැනට ඉන්නවා 110ක් විතර ඉන්නවා. අපේ තව බ්‍රාන්ච් එකක් තියෙනවා මීගමුවේ. ඒකේ දෙකේම කොහොමද ටෝටල් 110ක් විතර ඉන්නවා. ඒ කියන්නේ තනියෙන් පටන් ගත්ත ආයතනයක් මේ වෙනකොට සේවකයන් 106ක්.
අධික ප්‍රමාණයක් ඉන්නවා ඉතින් කියන්න සතුටුයි මං හිතන්නේ ගොඩක් දුෂ්කර ගමනක් ඉන්නේ ඇති ඔබගේ පියාණන් ඉතින් අද ඉන්න තැනත් එක බැලුවට පස්සේ නේද අනිවාර්යයෙන් ලොකු සතුටක් දැනෙනවා ඇති පුතාටත් ඉතින් අපි කතා කරමු මේ වෑන් එකේ තියෙන විශේෂත්වය මොකද මේක මේ ඕගොල්ලොන්ගේම නමක් දාලා හදපු වෑන් එකක් මේක අපේම නමක් දාලා හදපු වෑන් එකක් මේක මීට අවුරුදු දෙකකට කලින් ලෝකෙට මේකයි දැන් අපිම මේක ලෝකෙට මේක නැති කරලා මේකෙම කොපි දීලා තියෙනවා දැන්ට 30කට විතර කිට්ටු වෙන්න ඇතුලේ කොපි දීලා තියෙනවා දැන්ට කොහොමත් 25කට විතර කිට්ටු වෙන්න ඇතුලේ කියන්නේ ඉන්ටීරියර් එක ඉන්ටීරියර් මේ විදිහට අපි කරලා හදලා දෙනවා ඉතින් කට්ටියට බලා ගන්න පුළුවන් ඉන්ටීරියර් කොහොම තියෙන්නේ කියලා ඔව් කොහොම තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන් අපි වාහන ඇතුලේ කතා කරන කල්ලි අපි කතා කරමු වාහනේ පිට අපිට කියන්න ඕනේ මේ බොඩි කිට් එක ගැන බොඩි කිට් එක මේක අපි හදන බොඩි කිට් එකක් අපිට තමයි ස්පෙෂලයිස් මේක මේකට කියන්නේ අපි ලංකාවේ අපි නේම් කරලා තියෙන ඇල්ෆා ඇල්ෆා බොඩි කිට් කියලා ඇල්ෆා බොඩි කිට් ඔව් මේක අපි සම්පූර්ණව ඉස්සරහා පිටිපස්ස බොනට් සයිඩ් ස්කර්ට් වීල් ලාච් ඇලෝ වීල් ඔක්කොම අපි කරනවා මේ ටික දාලා දෙනවා හැමදේම කරන ගොඩක් අය KDH භාවිතා කරන කෙනෙක්ගේ ගොඩක් ලොකු චෝදනාවක් තමයි මේකට බොඩි කිට් එක ගහුවට පස්සේ යට වදිනවා කියනවා වලකින්වත් දාන්න බෑ යට මේක බොඩි කිට් එක නෑ එහෙම මොකුත් අවුලක් නෑ ඔරිජිනල් බෆර් එක අයින් කරලා අපේ බෆර් එක දාන්න ඔරිජිනල් මට්ටමටම තමයි ඒක තියෙන්නේ කස්ටම ටෝන්ලාවක මේක ඕන නැත්නම් ඔරිජිනල් බෆර් එක දාලා පාවිච්චි කරන්න පුළුවන් ඔරිජිනල් තත්ත්වෙ කිසිම හානියක් වෙන්නේ නැහැ ඒ කියන්නේ සෙපරේට් විදිහට හදනවා අපිට මේක සෙපරේට්ම හදනවා බොඩි කිට් එක බෆර් එක අයින් කරා මේක දැම්මා කස්ටම ටෝන් නැත්නම් ඒක අයින් කරා මේක දාගත්තා දැන් මේ අනිත් KDH වල එනවට වඩා මේක යද්දි මාර කම්ෆර්ටබල් එකක් දැනෙනවා සාමාන්‍යයෙන් මේ ඔයගොල්ලෝ මේ රෝද හතරට මොන හරි දෙයක් කරලා තියෙනවද ඇලයින්මන්ට් එකේ අමතරව ඇලයින්මන්ට් එක අමතරව විශේෂ දෙයක් පාවිච්චි කරලා නැහැ මේක ටයර් එකේ බැලුන් එක පොඩ්ඩක් වැඩි ඒකින්ද ගොඩක් සැපපහසු දැනෙනවා ඉන්ටීරියර් එකත් එක්ක තමයි ලොකුම සැපපහසු දැනෙන්නේ ෆුල්ම කියන නැතුව අපි කිව්ව බොඩි කිට් එක විතරක් ගහන්න සාමාන්‍ය කෙඩිච්ච බොඩි කිට් එක විතරක් ටයර්ස් මුකුත් නැතුව බොඩි කිට් එක විතරක් වාර දෙන්න පුළුවන් හතමාරක් වෙද්දි දෙන්න පුළුවන් ලක්ෂ හතමාරක් වෙද්දි ටයර්ස් මුකුත් නැතුව බොඩි කිට් එක දෙන්න පුළුවන් ඒත් එක්ක මේ දැන් ඩොලර් රේට් එකත් ගලන් ගියා රට බංකොලොත්වත් එක පවතින වෙලාවේ කියන්න ඕනේ දැන් සාමාන්‍ය කොල්ලෙට කෙල්ලට ෆෝන් එකක්වත් ගන්න බෑ සාමාන්‍ය ලක්ෂයට තිබ්බ ෆෝන් එක ලක්ෂ 4ක් විතර වෙලා තිනවා ඉතින් මේ මේක ඇවිල්ලා ගොඩක් අසාධාරණ වැඩිම මොකද පරණි ස්ටොක් තමයි මේ විතර විකුණන්නේ ඔව් ඉතින් අපි කියන්න ඕනේ ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ෆෝන් එකේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තිනවා නම් ඕගොල්ලන්ට රඳාවානේ තියෙන i cafe shop එකට ගිහිල්ලා ඕගොල්ලන්ට ෆෝන් එක මිලදී ගන්න පුළුවන් පරණ ගානටම ඒගොල්ලන්ගේ කිසිම මිල වැඩිවීමක් වෙලා නැහැ ඉතින් අපි වගකීමෙන් කියන්නේ මේ අපි බලලා description එකේ දාලා තියෙන link එක ඒ link එකට ගිහිල්ලා ඕගොල්ලෝ බලන්න පරණ මිලටම ඕගොල්ලන්ට ෆෝන් එක මිලදී ගන්න පුළුවන් එහෙනම් අපි බලමු ගොඩක් කට්ටිය බලන්නේ හිටි මේක ඇතුළත මොන වගේද කියලා අපි බලමු එහෙනම් මේක ඇතුළත නේද ඒවර ෂා කියලවඩන්නේ තනිකරම දිව්‍ය ලෝකයක් වගේ. ඉතින් වාහන සුවපසු කරන්නේ මහ ගෙදර කිව්වට පස්සේ ඉතින් මේ දිනේකට හොඳම උදාහරණයක් එදිරිසිංහ කුසන්වර්. අපි කතා කරමුකෝ මෙතින් පටන් ගමු කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ. ඉස්සරහින් පටන් ගමු. මෙතින් පටන් ගත්තොත් මේක මේ ඇතුලේ පොඩි තියෙන ගැජට් එකක්. ඔව්. මේක එබුවට පස්සේ තමයි ඒක එළියට එන්නේ. ඒක එළියට නම් අපි මේ ටික කතා කරමු. මෙතන තියෙන්නේ ලංකාවේ විදේශ විනිමය උපයන්න හොඳම දෙයක් තමයි එදිරිසිංහ කුෂන් වර්ක් කරන්නෙත් ඉතින් අපි කතා කරමු. මේවා අපි ඔක්කොම අපේ වුඩ් වලින් තමයි හදන්නේ. ඒවත් ස්පෙෂල් වුඩ් එකක් තමයි පාවිච්චි කරන්නේ. මේවා කොහොමත් අපේ CNC මැෂින් දාලා කට් කරලා තමයි මේ ඔක්කොම කරගන්නේ. ඒ කියන්නේ මෙතන බෝඩ්ලයක් එහෙම දානවා, ඩින්ක් එකක් දානවා නම් පාටි වලට පාවිච්චි කරන මේක පිටිපස්ස තව වෙනම එකක් තියෙනවා. ඒක වෙනම පෙන්නන්නම් පිටිපස්ස. අනිවාර්යෙන්. මේක VIP හදලා තියෙන්නේ මේ උඩ සවුන්ඩ් සිස්ටම් වලට ඒ ටික වැඩ කරනවා. ආ උඩ සවුන්ඩ් තියෙනවා නේද? උඩ සවුන්ඩ් සිස්ටම් එකට වැඩ කරන්නේ. ආඩියෝ වලට සවුන්ඩ් එක දාපුවම සවුන්ඩ් එකේ ඉෆෙක්ට් එකට තමයි මේක වැඩ කරන්නේ. සීට් ගැන කතා කරනවා සීට් කියන්නේ මේක අල්ට්‍රා ලක්ෂරි සීට්
කැටගරි තමයි මේක වැටෙන්නේ අපේ එදිරිසිංහ කුෂන් වර්ක්ස් එකේ. පේනවා ඇති මේ කකුල තියෙන තැන් වල එහෙම. මේවා ඔක්කොම උඩ එනවා. දැන් අපේ ඊළඟ අප්ග්‍රේඩ් එක ඉලෙක්ට්‍රික් සීට් ඇවිල්ලා මසාජ් සීට් එනවා. ඉලෙක්ට්‍රික් සීට්, මසාජ් සීට් ඊට පස්සේ හොට් කරනවා, කෝල් කරනවා සීට් එක. ඒ ටික ඔක්කොම අපි කරලා දෙනවා. ඒ කියන්නේ ඒකත් ලංකාවේ පළවෙනිම වතාවට එන්නේ තී වගේ සීට් දාලා මම හිතන්නේ ලෝක වාර්තා තියයි දන්නේ KDH එකට මෙච්චර සැප දීලා. තව මොනවද මේකේ තියෙන විශේෂම දේවල් කිව්වොත් මේ වහලා තමයි. වහලා තමයි මේකේ විශේෂම දේ වහලා ඉස්සරහයි. මේකේ මේ ටීවී එක ගැන කතා කරද්දී අපි ටීවී එකේ ස්මාර්ට් ඇන්ඩ්‍රොයිඩ් ටීවී එකක් තමයි තියෙන්නේ. අපේ කස්ටමර්ගේ ඉල්ලීම පරිදි මේ ටීවී එකේ සයිස් එක වෙනස් කරන්න පුළුවන්. හයි රූෆ් එක වුණත් අඟල් 65ක් වුණත් දාන්න පුළුවන් හයි රූෆ් එකට. අඟල් 65ක් දාන්න පුළුවන් හයි රූෆ් එකට. ඔව්. ඒතොර දැන් සාමාන්‍යයෙන් මේ ටීවී එක දාද්දි මේක බැටරියට බලපෑමක් වෙන්නේ අපි මේක නම් අපි කරලා තියෙන්නේ අපේ ඔරිජිනල් බැටරිය එකටම අපේ ඉලෙක්ට්‍රික් ඉන්ජිනියර්ස්ලා ඉන්නවා එයාලා ඒක ස්ටඩි කරලා තියෙන්නේ. කස්ටමර්ගේ රික්වයර්මන්ට් එකට අනුව ගොඩක් කියලා ඔන් කරලා තියෙනවා නම් අපි ඩුවල් බැටරි සිස්ටම් එකට අරන් දෙන්න පුළුවන් මේක. මේ වහලෙදින් ලයිට් සිස්ටම් එක මොකද්ද? සාමාන්‍යයෙන් මේ සර්කිට් එකක්ද තියෙන්නේ මේකේ? සර්කිට් එකක් කියන්නේ ඔව් මේක සර්කිට් එකක් ආඩියෝනෝ සිස්ටම් එකක් තියෙන්නේ. මේක අපි ඉම්පෝර්ටඩ් ග්ලාස් එකක් තමයි මේකට පාවිච්චි කරන්නේ. ෆුල් LED පාවිච්චි කරන්නේ මේකට. LED විශේෂයෙන්ම කියන දෙයක් තියෙනවා අපි ඉදිරිසිංහ කුෂන් වර්ක්ස් එකෙන්මයි මේක ලෝකේ කවුරුත් කරලා නැහැ දැන්ට. ලෝකේ කවුරුත් කරලා නැහැ ෆ්ලැට් රූෆ් එකට. ලයින් AC සිස්ටම් එකක් අපි මේකට දීලා තියෙනවා. තව විශේෂ දෙයක් මේකේ ෆුඩ් බෝඩ් එක නෝමල් ප්ලාස්ටික් ෆුඩ් බෝඩ් නෙමෙයි. රොක් සොලිඩ් ටයිටේනියම් දාලා තියෙන්නේ මේකට ග්‍රැනයිට් ටයිටේනියම් එකක් දාලා තියෙන්නේ. දැන් මේ අවසානයේ මම අහන්න හිටියේ මේ ප්‍රශ්නේ. දැන් සාමාන්‍යයෙන් මේ තත්ත්වෙට මේ වාහනේ ගේන්න ලක්ෂ කීයක් වේදන් වෙනවද? ඉස්සර නම් අපි මේක ලක්ෂ 12ට දුන්නා. ලක්ෂ 12ට ඉස්සර ඒත් ලාභයි. ලක්ෂ 12ට මේක දැන් නම් හිතන්නවත් බෑ. මොකද අපිට කිසිම තැනකින් සපෝට් එකක් නැහැ. මැටීරියල් හොයාගන්න තේන අමාරුයි. ඒ නිසා මේක දැන් මේ විදිහට අතුල අපිට කරලා දෙන්න පුළුවන්. 19 හමාරකට විතර කරගන්න පුළුවන්. හැබැයි විශේෂ දෙයක් තියෙනවා. මේක පටන් ගන්න පැකේජ් එකක් තියෙනවා. ලක්ෂ 2 හමාරෙන් ඉඳන් කස්ටමර්ස්ලාට ඕන නම් පැකේජ් එකක අප්ඩේට් කරගන්න පුළුවන්. ගොඩක් කට්ටිට ඕන නම් මේකේ 3 row seat එක ඕනේ. 3 row seat එක නැති කරලා මේක 2 row දාලා මේ TV box එක ගන්න පුළුවන්. 3 row දැම්මත් මේ TV box එක නේ පොඩි බජට් box එකක් එනවා. ඒකත් ෆුල්ම ලක්ෂරේ හදලා තියෙනවා. සවුන්ඩ් සිස්ටම් දාලා ආඩියෝ නෝ දාලා. ඒක කස්ටමර් රික්වයර්මන්ට් තමයි ප්‍රයිස් එක වෙනස් වෙන්නේ. ලක්ෂ 2 හමාරෙන් ඉඳන් අපි ප්‍රයිස් එක තියෙනවා. ලක්ෂ 2 හමාරෙන් ප්‍රයිස් එක තියෙනවා. ඉතින් මේ තත්තර ගේනවන් නම් ලක්ෂ 20ක් 19 මාරක් ගන්න ඉතින් ලක්ෂ 20ක් තමයි නේද? ඒ ගාන ඉතින් කොහොමද යනවා? අය පොඩ්ඩ ඉස්සර කතා කරමු. මේ තියෙන KDH Alpha එකේ drive in rate එක තමයි දැන් අපි බලන්න යන්නේ. මේකත් වෙනමම නිර්මාණයක්. ඒ කියන්නේ අරගෙම අරකටත් වඩා හොඳට තියෙනවා. අරකටත් වඩා හොඳටම තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේකේ මේ එක දෙයක් තියෙනවා දැන් ඩ්‍රයිවර් යනවා නම් වෙනම පැසෙන්ජර්ස්ලා පිටිපස්ස යනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රයිවසි එක ආරක්ෂා වෙනවා. ඒ කියන්නේ පේන්නේ නැහැ මෙතනින් පිටිපස්ස. ටීවී එක ඉස්සරහට පස්සේ 100% ප්‍රයිවසි එක තියෙනවා. ප්‍රයිවසි එක තියෙනවා. ඉතින් ඔන්න හොර ගමනක් එමෙ යනවා නම් භාවිතා කරන්න පුළුවන් වාහනය KDH Alpha. ඉතින් අපි කතා කරමුකෝ ඉස්සරහ. මේ සීට් එක අපි ඔරිජිනල් සීට් එකම තමයි මේ හදන්නේ. කස්ටමර්ට ඕන නම් ඔරිජිනල් සීට් එක ඩැමේජ් කරන්න ඕනේ නැත්නම් අපේ සීට් එක හදපෙක තියෙනවා. ඒක දාන්න පුළුවන්. එක්ස්ට්‍රා චාර්ජ් යමුකුත් යන්නේ නැහැ. සර්කිට් සීට් එකට අඩු කරලා මේකට දා ගන්නවා. ඒතරනේ මේ ඩෑෂ්බෝඩ් එකේ තියෙන හොඳ ෆිනිෂින් එක. බෝඩ් එකේ ෆිනිෂින් කියන්නේ මේ විශේෂම දෙයක්. මේක පීක් සෙට් එක අලෝරල් නෙමෙයි තියෙන්නේ. මේක අපි ඔක්කොම කැලිය වලට ගලවලා හයිඩ්‍රොඩි පින් තාක්ෂණය තියෙනවා. ඒක අපේම ෆැක්ටරි එකේ කරන්නේ. හයිඩ්‍රොඩි පින් තාක්ෂණය මේක සීට් එක දාලා හයිඩ්‍රොඩිප් කරලා තමයි ගන්න. 100% වොරන්ටි එකක් දෙනවා මේක. වොරන්ටියක් දෙනවා. ඒතකොට මේක මේ කූලින් බොක්ස් එකත් කොහොමද ස්පේස් එකක් තියෙනවා? නෑ කූලින් බොක්ස් එක මේකට ඇවිල්ලා නෑ තාම. අපේ අනිත් ඒවට ඇවිල්ලා තියෙනවා. කූලින් බොක්ස් එක පිටිපස්සටත් ඇවිල්ලා තියෙනවා. මැද්දටත් ඇවිල්ලා ඉස්සරහත් ඇවිල්ලා තියෙනවා. ඔව්. පුෂ් කූලින් බොක්ස් එක තියෙනවා. නෝමල් කූලින් බොක්ස් එක තියෙනවා. ඒ කියන්නේ ඉදිරියට එන්න තියෙන වාහනවලද? නෑ. ඔව් ඉදිරියට එන්න තියෙන ඒවාත් තියෙනවා. අපේ දැන් කරන ඒවාත් තියෙනවා. කරන ඒවාත් දැන් පුෂ් 30ක් කරලා තියෙනවා. කූලින් බොක්ස් එකක් දාලා. කූලින් බොක්ස් එකක් දාලා තියෙනවා. මේකේ ඩ්‍රයිවිං සීට් එක ගාව ලස්සන LED ලයිට් ටිකක් දාලා තියෙනවා. ඉතරක් නෙමෙයි මැද්දෙත් තියෙනවා. සාමාන්‍යයෙන් මේ ඉස්සර කැලේ විතරක් හදාගන්න බෑ. ඉතින් ආසාව තියෙන කොල්ලෙක්. ඉස්සර කැලේ විතරක් හදාගන්න බෑ. අපි හදලා දෙනවා. අපි කරපුවක් තියෙනවා. ඉස්සර කැලේ විතරක්. ඒවට කොහොමත් සාමාන්‍යයෙන් බජට් එක 4ක් විතර යද්දි ඉස්සර මේක දාලා මේවා හුඩ් එක දාලා හුඩ් ලයිනින් එක දාලා ඩෑෂ්බෝඩ් කරලා සෙටප් එක දාලා ස්ටීරින් වීල් කවර්ස් මේ ටික දාලා කර්ටන් දානවන කර්ටන් දාලා ඒ ටික ඔක්කොම කරගන්න පුළුවන්. ඉස්සර කාබට් කරලා ලයිටින් ඔක්කොම කරලා අපි හදලා දෙනවා. මේ දොරල් වල පව LED ලයිට් දාලා තියෙනවා නේද? දැන් මෙච්චර මේ ලයිට් භාවිතා කරද්දී මේ බැටරියකට හානියක් වෙන්නේ නැද්ද? බැටරියකට හානියක් වෙන්නේ නැහැ. මොකද මේකේ 12 volt බැටරි එකක් තියෙන්නේ. මේකට අපි කන්වර්ටර්ස් දාලා බැටරියකට අවුරුදු දෙන්න විදිහට තමයි මේක කරලා තියෙන්නේ. කස්ටමර්ට ඕන නම් ඩුවල් බැටරි සිස්ටම් එකක් දාලා දෙන්න පුළුවන්. ලොකු
වෙලා දුනනින් දාලා දෙන්නත් පුළුවන්. ඒතර සාමාන්‍යයෙන් මේ මේ KDH එක මොඩිෆයි කරන්න කලින් කී දෙනෙක් යන්න පුළුවන්ද? පැසෙන්ජර්ස් මොඩිෆයි කරන්න කලින් මේකේ නම් අපි අර නෝමල් සීට් වෙලි 4 දාලා 3 දාලා යන්න පුළුවන් 10කට. 10ක් 11ක් වෙන්න යන්න පුළුවන්. ඔව්. ඩ්‍රයිවර් එක්ක. ඔව්. මේක කරාට පස්සේ ඒකත් ඒජර් අපි හදලා දෙන්න පුළුවන්. කස්ටමර් රික්වයර්මන්ට් එක අනුව. දැන් මේක යන්න පුළුවන් 7යි. ඉස්සරහ දෙන්නයි පිටිපස්සේ 4යි. එතකොට කස්ටමර්ගේ රික්වයර්මන්ට් අනුව පිටිපස්සට පේලි 3ක් දාලා එහෙම ඕන්න පේලි 4ක් වුණා දාන්න පුළුවන්. කස්ටමර් ගිල්ලෙන් පස්සේ අපිට යන්න පුළුවන් ඒක හදලා දෙන්න පුළුවන්. ඒතරම් ස්පේස් එක පොඩ්ඩක් අඩු වෙනවා අර අර විදිහට. අඩු වෙනවා කියන්නේ අපි ඒකට අපි මැනේජ් කරගන්නවා. එතකොට මේ බොක්ස් එක අපි කස්ටමර්ට රෙකමන්ඩ් කරන්නේ. එතකොට කස්ටමර්ට අපි කරපු දෙයක් වැඩක් නෑ තියෙනවා. ඒක මේක දැන්න. කතා ගන්න කැමති නෑ ඉතින් මෙච්චර කාලයක් ලස්සන්න මොකද මේ සීස්ට්‍රේ රැඳි සිටි හින්දා. ඒ විතරක් නෙමෙයි මේ සීට් එක අපි දැන් ඉදිරියට කරලා තියෙන්නේ. අපි දැන් මැෂින් ගෙනල්ලා තියෙනවා. අපි ඉම්පෝට් කරලා තියෙනවා ලොකු amount එකක් දීලා මැෂින් කිමිකල් දාලා අපිට මේ සීට් එක විනාඩි 45ක් ඇතුළත මැෂින් එකෙන් එලියට ගන්න පුළුවන් තාක්ෂණය අපි දැන් කරගෙන යනවා. දැන්ට අපි මේක අපි හෑන්ඩ් මේඩ් කරන්නේ. අරක මැෂින් එකෙන් අපිට දාලා දෙන්න පුළුවන්. ඒකෝර කස්ටමර්ට අපි දවස් 20ෙන් දෙනවානේ. දවස් 10ක් දවස් 5ක් වෙනකන් අඩු කරගන්න පුළුවන්. දවස් 5ක් වෙනකන් අඩු කරනවා. ඒතර මේ ෂීට් තනි කරම මේ අපිට ඕන විදියට ඇන්ගල් එකකට හදා ගන්න ඕන ඇන්ගල් එකකට පුළුවන්. මේක ඇඩ්ජස්ටබල් රොටේට් කරන්න පුළුවන්. මසාජ් දානවා නම් ඒවා කස්ටමර්ගේ එකත් කස්ටමර් කැමැත්ත තමයි. කස්ටමර් බජට් එක දින විදියට අපි වැඩේ කරලා දෙනවා. ඉතින් ඒ අර මා කලින් කිව්වා වගේ ජපානයේ තියෙන KDH ඔක්කොම ලංකාවට ගෙනල්ලා මේ විදිහට මොඩිෆයි කරලා ආයි පටවන්න පුළුවන් නේද රට? අනිවාර්යෙන් පුළුවන්. අපිට සපෝට් එකක් දුන්නොත් සපෝට් එකක් ඕනෙත් නැහැ. ඒ නිදහස දුන්නා නම් අපිට මේක කර හැකියි. නිදහස දුන්නා නම් ඉතින් ලංකාවේ ඉන්න බලධාරීන්ට කියන්න තියෙන්නේ මෙච්චරයි මේ ලංකාවේ වැඩෝ ඉන්නවා. පට්ට වැඩෝ ඉන්නවා මම හිතන්නේ. මමයි තාත්තයි ගිහිල්ලා තමයි මැටීරියල් හොයන් එන්නේ. මොකද අනික් කට්ටිය යවන්න බෑ. මේවා හොයලා මොකද කඩෙන් කඩේටදී ප්‍රයිස් වෙනස්. එක කඩේකින් බලද්දී ලෙදර් මීටර් එක 1500යි ආය වෙන කඩේකින් බලද්දී 3500යි. අපි බල්ලා හොඳම ක්වොලිටිය බල්ලා අපි මායි තාත්තයි පෞද්ගලික නිසා මේව අරන් එන්නේ බොහෝ දුරට. ඉතින් දැන් අර කිව්වා වගේ මේක මේ පට් වැඩ මම හිතන්නේ ලෝකෙටම තියෙන්නේ මේ වගේ වැඩ කරන ලංකාවේ එකදී ඔයද කියන්නේ ඇල්ෆා කියන එකේ නම විතරද කොහෙත් තියෙන්නේ. අනේ වෙන රටවල මේ වගේ හදනවා කියලා ඉතින් අපි හාලත් නැහැ. හදලා තියෙන හැබැයි මෙච්චර සුවපහසුවට හදනවා. හදනවා. අයිලන්ඩ් වලත් හදනවා. බට් ෆ්ලැට් රූෆ් එකට හදලා නැහැ ජීවිතේට. ලෝකෙම කවුරුත් කරලා නැහැ. ලංකාවේ විතරයි දැන් කරන්නේ. තායිලන්ඩ් කොපි කරයිද කියලා කියන්න බෑද. ඔන්න එන තායිලන්දෙන් කොපි කරොත් කොපි කරන්නේ ලංකාවේ කොල්ලෝ කරන වැඩක්. ලංකාවේ නිර්මාණයක් ඉතින් ලංකාවේ ඉන්න පට්ට වැඩු ඉතින් ලංකාවේ අවස්ථාවක් දෙන්නේ නැති එක තමයි දුක. අපි කතා කරමු ඊළඟ වාහනේ ගැන. ඔන්න අපි කලින් බෙන්නපු වාහනේ ලක්ෂ 20ක් යනවා මොඩිෆයි කරන්න. මේ දින්නේ ලෝ බජට් මොඩිෆයි කරපු KDH එක. මේක තවත් KDH ඇල්ෆා එකක්. මේකත් ලංකාවට මේකයි නේද? අපි බලමු නම් මේ වාහනේ මොන වගේද කියලා. ඔයාම පෙන්වන්නකෝ. මේක මෙහෙමයි. මේක 2007 KDH එකක්. KDH එකේ පරණ මේක. පරණ මේක. පරණ මේකේ DX එක. ඒ කියන්නේ KDH එකේ තියෙන ලෝම ග්‍රේඩ් එක. මේක කස්ටමර්ගේ අතේ තියෙන ගානට අපි හදලා දුන්න එකක් තමයි. මේක තම කස්ටමර්ට අපි පෙන්නලවත් නැහැ. දැන් ඔයාලා මේ වීඩියෝ එක බලද්දි කස්ටමර් මේක අරගෙන මේක එන්ජොයි කරනවා. මේක කස්ටමර්ගේ අතේ තියෙන ගානට අපි හදලා දුන්නේ වැඩි ලයිට් නැහැ. මුකුත් නැහැ. මේ බොක්ස් එක ග්‍රැනයිට් එක යට කාපට් එක සීට් එක. සීට් එක. ඔව්. ඒත් මේක දැක්කට පස්සේ හිතන්න බෑ ලෝ බජට් කියලා. සාමාන්‍යයෙන් මේක හදන්නේ ගිය මුදල කොපමණද? මේකට ඇතුළේ විතරයි කරේ. පිටිපස්ස කරලා ග්‍රැනයිට් දාලා ලයින් ඒසි මුත් කරේ නෑ මේකේ. පිටිපස්ස ඩිකි එකේ අර ටේබල් එකේ ටික ඇදුවා. ඉස්සරහා ඇදුවා සවුන්ඩ් සිස්ටම් දැම්මා. මේ ටික කොහමද සාමාන්‍යයෙන් කර්ටන් එහෙම දාලා ගද්දී 4.5ක් 5කට කිට්ටු වෙන්න යනවා. ඔන්න ලක්ෂ 5ක් තමයි ගිහිල්ලා තින්නේ මේ වානේ හදන්න. ඇත්තට දැක්කට පස්සේ හිතන්න බෑ. ඇත්තට මේ වහලේ වුණත් සාමාන්‍ය අදි සුබකුබෝගි වෙනුමක් එන විදියට ඩිසයින් කරලා තිනවා. අර තරම්ම ලයිට් නෑ. හැබැයි යම් තාක් දුරට මේකත් ගෙනල්ලා තිනවා. මේකෙන් තිස්සරක් කප් කියන්න පුළුවන්. ඇත්තටම මේ මොඩිෆිකේෂන් එක යන්නේම පාටි දාන කොල්ලොන්ට ගෙල්ලොන්ටමයි. අනිවාර්යයෙන්. අර ට්‍රිප් එකේ මේ යනවා නම් ඉතින් කියාපු වහනේ. කනවා නම් බොනවා නම් ආතල් එකේ ඉන්න ඕනේ. ආතල් එකේ ඉන්න ඕනේ. ආතල් එකේ ඉන්න ඕනේ. KDH එකක් Edirisinghe කුෂන් වර්ක් එකේ ගෙනල්ලා. අනිවාර්යෙන් හදා ගන්න ඕනේ. මොඩිෆයි කර ගන්න ඕනේ. මේකේ සීට් කොහොමද තියෙන්නේ මේකේ? මේක කස්ටම් ඉල්ලලා තියෙන අපිට පිටිපස්සට 3යි ඉස්සරහට 3යි. ඉතින් මෙතන 6ක් යන්න පුළුවන්. 6යි 7යි 8යි ඩ්‍රයිවර් එක්කම. ඩ්‍රයිවර් එක 8යි. මේවත් කඩන්න පුළුවන් මේ සීට්. මේවා කඩන්න පුළුවන්. රොටේට් කරන්න පුළුවන්. මම ටග් ගල කරලා පෙන්නනවා. ආ. ඒ. එහෙනම් අපි මේකේ ඩ්‍රයිවින් ඒරියා එක පොඩ්ඩක් කතා කරමු. ඩ්‍රයිවින් ඒරියා එක.
මේක ගැන කියනවනම් මේක ඇත්තම ඉස්සරහා low budget කියලා පැකේජ් එකක් නැහැ අපි. ඉස්සරහා low budget කියලා නැහැ. පැකේජ් එකක් නැහැ. ඔව්. අපේ custom package එක තමයි මේකට එන්නේ. Seat එක මේ විදිහට එනවා. මැද්දට box එක එනවා. උඩ wood lining එක. ඒ ටික එනවා. මැද arm ටික එනවා. Door board ටික ඔක්කොම කරනවා. Carpet එකක් දා. ඇත්තට මේක මාරම් පෙනුමක් තියෙන අර low budget කියලා අර කිව්වා වගේම කිසිම දෙයක් පේන්නේ නැහැ මේකේ තිස්සරා ලොකු ස්පේස් එකකුත් තියෙනවා නේද බොක්ස් එක. ඔව් තියෙනවා. ඒකත් හොඳටම LED කරලා අතන මේ LED වයර් එක වයරයක්වත් පේන්නේ නැහැ මේ LED ලයිට් වලට. වයර් එකක්වත් පේන්නේ නැහැ කියන්නේ මේ අපි මේකේ ඔරිජිනල් ෆියුස් බොක්ස් එක හරහා මුකුත් නරන්නේ නැහැ. ඔව්. වයර් හනස්සක් අපිම දාලා දෙනවා වයර් හනස්සක් මේකට. ඔරිජිනල් තත්ත්වෙ කිසිම හානියක් නැහැ. කස්ටමර්ට ඕන නම් හෙට වුණත් ඕන නම් මේ කිට් එක කරලා ඔරිජිනල් කිට් එකට දාලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම ඔරිජිනල් එකකට කිසිම හානියක් නොවෙන්න තමයි මේ සීන වැඩ කරන්නේ. වාහන කීයක් අය දැන්ට හදලා තිනවා? දැන්ට සමස්ත එකට ඇතුළ කරපු අපි කරලා තියෙනවා 30කට දාසන්නේ ඇතුළ කරලා එලියත් එක්ක අර අපි ඉස්සෙල්ලා බලපු වෑන් එක අපේ වෑන් එක කස්ටමර් කෙනෙක්ගේ අපේම වෑන් එක. ඔව්. ඒ වෑන් එක කොහොමද දැන් සාමාන්‍යයෙන් එලියට ගිහලා තියෙනවා ඒකත් 25ක් විතර කෙට් වෙන එලියට ගිහලා තියෙනවා. 25ක් විතර කෙට් වෙන ඉතින් මේ වාහනේ තියෙනවා ලොකු විශේෂත්වයක් පාටි දාන කට්ටියට. ඒක දින පිටිපස්සේ අපි ඒ ගැන කතා කරමු. ඔන්න මේ දින්නේ අර අපි කියපු පාටි දාන කොල්ලෙට කෙල්ලෙට වටිනම කියන දෙයක් මේකත් හදන්න අර අරක බජට් එකටම නේද යන්නේ මේකට හොඳ ඇඩ් වෙන්නේ මේක ඒකම තමයි මේකේ තියෙන විශේෂත්වය මොකක්ද විශේෂත්වය කියන්නේ මේකේ සවුන්ඩ් සිස්ටම් එකක් තමයි මෙතන තියෙන්නේ මෙතන තියෙනවා 6x9 ස්පීකර්ස් දෙකක් තියෙනවා සබ්වූෆර්ස් දෙකක් තියෙනවා විශේෂයෙන්ම කියනවා මේ සබ්වූෆර්ස්ත් අපේ ෆැක්ටරි එකේම අපි ඔක්කොම හදන්නේ ස්පීකර්ස් විතරයි එළියෙන් ගන්න ස්පීකර්ස්ත් අපි එළියෙන් අරගෙන මේවා ඔක්කොම අපි හදන්නේ ඒක තමයි විශේෂත්වය මේකේ මේකට අපිට ටේබල් එකක් ඉදිරිය භාවිත කරන්න පුළුවන්. ඔව් ටේබල් එකක් ඉදිරිය පාවිච්චි කරන්න පුළුවන්. මෙතන බොටල් එකක් දානවා නම් ඒ ඉදිරිය හදන්න පුළුවන්. කස්ටම් එක රික්වයර්මන්ට් එකට කප් ඕන තරම් දාගන්න එහෙම හදලා දෙන්න පුළුවන් කප් හෝල්ඩර්ස්. විශේෂයෙන්ම දෙයක් තමයි මේක ටූරිසම් කරනවා නම් මේක 30 kg බෑග් පහක් මේක කිසිම ප්‍රශ්නයක් නැතුව ලෝඩ් කරන්න පුළුවන් මේක. මේක ලෝඩ් කරන්න පුළුවන්. ඔව් පුළුවන්. මම හිතන්නේ ඇත්තට බරක් ගන්න පුළුවන් ඉදිරිය තමයි මේක හදලා තියෙන්නේ. ඇත්තට බරක් ගන්න පුළුවන් ඉදිරිය මේ එදිරිසිංහ කුෂන් වර්ක් එකේම නිෂ්පාදනය කරන ටේබල් එකක් තමයි මේක. ඉතින් ගොඩක්ම ආතල් ගන්න කොල්ලෙක් නම් ගොඩක් වටින දෙයක් තමයි කොයි හරි ගමනක් ගිය ගමන් යටින් සින්දුවක් ඇහෙනවා උඩින් බෝතලේ තියාගෙන ඉතින් බොන්න පුළුවන් ලොකු ආතල්යක් ගන්න පුළුවන් ඉතින් ලක්ෂ 5ට පාඩු නෑ මේ වගේ වැඩක් කරගන්න ඔව් අනේ එහෙනම් අපි කතා කරමු තව එක් වාහනයක් ගැන වාහන තියෙනවා මං හිතන්නේ යාඩ් එකේ 40 50ක් විතර අපි තව එකම එක වාහනයක් ගැන විතර කතා කරමු මේ තින්නේ එලියසා ඇතුළ දෙකම මොඩිෆයි කරපු ලංකා එකම හයි රූෆ් එක මේක අපි මුලින් කතා කරමු එලිය ගැන මේකේ මේකත් අපි ලංකාවේ පළවෙනි තාලට ඇල්ප කරලා දෙන එළිය. එළිය ඉස්සරහා පස්සේ බොඩි කිට් දාලා ඇලෝ වීල් වීල් ලාච් දාලා ලංකාවේ පළවෙනි තාලට. මේක තමයි ඒකේ ලොකුම විශේෂත්වය. ඇතුළ මේ ජාතිය කරපුවා මේකම නෙමෙයි. එකින් එක වෙනස් අපේ ඒවා. මේකේ අපි ඇතුළ කරපුවා දැන් සාමාන්‍යයෙන් හයි රූෆ් තියෙනවා 20කට විතර කිට් වෙන්නේ හයි රූෆ්. ෆ්ලැට් රූෆ් තියෙනවා ෆ්ලැට් රූෆ් 35ක් විතර. හයි රූෆ් 20ක් විතර. රෆ්ලි ඒ ගණන්. මේක තමයි විශේෂත්වය. මේකත් ඇත්තටම දිව්‍ය ලෝකයක් වගේ මාරම ලස්සන විදිහට මේක නිර්මාණය කරලා තින්නේ හැමදාම ලයිට් දාලා. ඒ විතරක් නෙමෙයි ගොඩක් සුවපහසු ෂීට් සෙට් එක මේකටත් යොදලා තිනවා. සාමාන්‍යයෙන් මේක හදන්න කීයක් අය ගියාද? මේක හදන්න ඇතුළ හදන්නත් මේකත් කොහොමත් ලක්ෂ 10ක් විතර නේ ඇතුළ හදන්න. ඔව්. එළියටත් එළිය මේක හයි රූෆ් කරනවා නම් හයි රූෆ් එක එළිය කරනවා නම් මොකද දැන් අලුතෙන් ආපු ෂිප්මන්ට් එක බඩු තමයි මේක. ඔව්. අලුත් ලංකාවේ කොහෙවත්ම නැහැ අපි තමයි මේක කරන්නේ. එළිය කරන්නත් කොහමත් හතහමාරක් විතර යනවා මේක නැත් ඉතින් කතා කරන්න ලොකු දෙයක් නැහැ අර වහනවල අපි වැඩි වැඩියෙන් කතා කරා ඒ විදිහම තමයි ඉතින් මේකත් හදලා තින්නේ ඔව් මේකේ විශේෂයෙන්ම කියන්න ඕනේ ස්පේස් එක බැලන්ස් කරලා මේක 12 දෙනෙක් ඊට පස්සේ යන්න පුළුවන් ඔව් ඒ කස්ටමර්ගේ වුණාව තිබ්බේ රික්වයර්මන්ට් එක 12කට 15කට විතර යන්න අපි 12කට රික්වයර්මන්ට් එක හදලා දුන්නා ටී බොක්ස් එක නැහැ මේකට ඕන ටී බොක්ස් එකක් දාන්න පුළුවන් දාන්න පුළුවන් ඒතර නෙමෙයි ලොකු ස්පේස් එකක් තියලා තිනවා මේ හරියෙත් ඕන දෙයක් කරගන්න පුළුවන් මේකත් ඉතින් මේකේ උඩ ලයිට් සිස්ටම් එක පොඩ්ඩක් වෙනස් ලයින් ඒසි ඔරිජිනල් ඇවිල්ලා තියෙනවා මේක හයි රූෆ් එකට මොඩිෆිකේෂන් එක කරන්න අපිට ගොඩක් ලේසි ඔව් මොකද ෆ්ලැට් රූෆ් එකේ ඉඩ මැනේජ් කරගන්න ගොඩක් අමාරුයි හයි රූෆ් එකට ඕන විදිහට මේක ඇතුලේ බාහයක් වුණත් බාහයක් දාලා දෙන්නත් පුළුවන් ඔව් බාහයක් දාලා දෙන්නත් අපි කතා කරමු ඉස්සරහ ඩ්‍රයිවිං ඒරියා එක ගැන මේකත් අර විදිහටම තමයි නේද නිර්මාණය කරලා තියෙන විදිහම ලයිට් සිස්ටම් අර විදිහටම අපේ කස්ටමර්ට අපේ KDH එක වෙන්නවා කස්ටමර් කිව්වා කස්ටමර්ට මේකම ඕනේ කියලා අපි ඉතින් සීට් සෙට් එක පොඩ්ඩක් වෙනස් කරලා අලුත් විදිහට ඔව් අලුත් විදිහට රැලි දාලා පොඩ්ඩක් වෙනස් කරලා මේක හයි රූෆ් එකට මේ විදිහට අපි නිම කරලා දුන්නා නිම කරලා දුන්නා ඉතින් එහෙනම් මේ වගේ ලස්සන සුන්දර වැඩක් කරගන්නවා නම් අනිවාර්යයෙන්ම එන්න ඕනේ කොහෙදද පස්සයාල එදිරිසිංහ කුෂන් වර්ක්ස් එක විතරයි
කුෂන් වර්ක්ස් එක විතරමයි තියෙන්නේ ලංකාවට මේ වගේ වැඩක් වගකීම සහිතව කරගන්න පුළුවන්. ලංකාවට විතර නෙමෙයි මං හිතන්නේ ලෝකෙටම එකයි තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි කියන්න ඕනේ ඔයගලන්ට වැඩි උනේ නැති ෆෝන් මිලට ඒ කියන්නේ පරණ ෆෝන් මිලටම ෆෝන් එක මිලදී ගන්න ඕන නම් රඳාවානේ තියෙන අය කැෆේ එකට යන්න කියලා අපි මේ ආරාධනා කරනවා. ඉතින් අර දැන් ගොඩක් බ්ලැක් මාකට් තියෙන ලක්ෂයක ෆෝන් එකක් දැන් දෙන්නේ ලක්ෂ 4කට 5කට දෙන්නේ. ඉතින් අර අය කැෆේ එකට ගියොත් ඔයගලන්ට අනිවාර්යෙන් පරණ මිලට ෆෝන් එක මිලදී ගන්න පුළුවන්. අපිත් එක්ක අද සම්බන්ධ වෙනවා KDH කොල්ලෝ ගම්පහ ටීම් එකේ ඇඩ්මින් ඉන්නවා. ඇඩ්මින් නෙමෙයි අතර මොණ ඉන්නවා. එයත් එක්ක අපි කතා කරලා මේ වීඩියෝ එක නිමා කරමු. ඉතින් වාහන ගැන කතා කරද්දි ලංකාවේ ජනප්‍රියම ඒවා තමයි මේ ලංකාවේ තියෙන වාහන ක්ලබ් විවිධ නම් වලින් තියෙනවා. ඒ අතරින් එකක් තමයි KDH කොල්ලෝ ගම්පා සෙට් එක කියන්නේ. මේ ඉන්නේ ඇඩ්මින්. අපිට කියන්න සම්පූර්ණ නම. මම අනිෂ්ක සේනරත්නායක. මම ඉන්නේ කිරිබත්ගොඩ. කිරිබත්ගොඩ ඉන්නේ වයස 24ක් වෙනවා. 24ක් වෙනවා KDH brand එක හිමිකරුවෙක්. ඔව්. අපිට කියන්න මොකද්ද මේ ක්ලබ් එක? මේක ඇත්තටම අපි හදන්න හේතු උනේ අපිට ඉන්නවා වෙනම يعني අපි වාහනයක් ගත්තට පස්සේ අපේ එකම ආසාව ඒ වාහනේ පොඩ ප්‍රසිද්ධ කරන එකනේ. ඔව්. ඒක නිකන් මේක මම කියන්නේ නිතර මේ ක්ලබ් ක්ලබ් එකක් කියන්නේ ආගමක්. ආගම. මේක ඇත්තටම ආගමක්. මේකට ෆෑන්ස්ලා කියන්නේ නිකන් ගෙදර පාවිච්චි කරන කේඩීච් එක නෙමෙයි මේක ආසාවෙන් ගත්ත මිනිස්සු. මේකට සෑහෙන්න දැන් අපේ එදිරිසිංහ කුෂන් වර්ක්ස් එකෙන් කියන්නේ එතන කියන්නේ මේක වාහනයට සැපත් දෙනවා. ඒ වගේ සැපත් දෙන එකක් තමයි අපිත් මේ කරන්නේ. හරිද? මේකට යන්න පුළුවන් පාත් එකක් හදනවා අපි මේ. හරිද? එතකොට මේකෙන් ගොඩක් වැඩ වෙනවා. ඒව තමයි ඉතින්. එතකොට මේ සැපත් දුන්න වාහන වලට විතරද මේ ක්ලබ් එකට ජොයින් වෙන්න පුළුවන්? නෑ නෑ අත්ත වශයෙන්ම නෑ. සැපත් දුන්න වාහන වල විතර නෙමෙයි ඕනම KDH KDH එකේ කැටගරි ගොඩාක් තියෙනවා. ඒක අපි මේ පාරේ දකින KDH එකක් වම මේක එක්තරා KDH එකක් නෙමෙයි මේක. මේක හැම දෙයකම මේක කැටගරයිස් වෙලා තියෙන ඔප්ෂන් අනුව ඒක ආපු කාලය අනුව මේ හැම දෙයකම වෙලා තියෙන අපිට පේන්නේ අපේ පාරේ යන විදිහ මේ KDH එකක් විතරයි. එතන මේ වාහනේ ඇතුළට නැග්ගාම ඕගලන් උනත් තේරෙයි එකින් එකට වෙනස්. එකින් එකට වෙනස්. එන්නේ ඒ වගේ ඉතින් ගොඩාක් මේක ලොපුල් පරාසයක් KDH කියන්නේ. ඒක ඇතුළේ ගොනු වෙච්ච චූටි සෙට් එකක් තමයි අපි. චූටි සෙට් එක තමයි අපි දැන් ඔය සමහර කොල්ලොන්ට තියෙන ආසාවක් මේ ක්ලබ් එකට ජොයින් වෙන්න බැයිද වාහනයක් නැතුව? නෑ එහෙම එකක් නෑ. මගේ ක්ලබ් එකේ දැන්ටත් ඉන්නවා ෆෑන් බේස් එකේ ඉන්නවා දැන්ට ඉන්නවා 16800ක් කියනවා. ඒකෙන් වාහන තියෙනවා 12000ක් විතර. ඒතකොට 12000න් 16000ට 16800ෙන් 12000ක් අඩු කරාම මේ ඉතුරු වෙන ප්‍රමාණය බහුතරයක් ඉන්නේ ෆෑන්ස් ලාපේ. මොකද හිතන්නේ 12000ක් ඉන්න ක්ලබ් එකේ ඇඩ්මින් වෙන්න ලැබීම ගැන? ඇඩ්මින් කියන්නේ ඉතින් තනිකර ඕන මේ ඉන්නේ. ඇත්තටම ඉතින් සතුරුයි මේක අපි මෙච්චර ගමනක් යයි කියලා හිතුවේ නෑ. මගේ මම විතර නෙමෙයි මේක මම පබෝධ උජිත අපේ එතන දයන්න අයියා දිල්ෂාන්ලා මගේ සෙට් එක කියන්නේ මෙතන මේ මං දැන් ඉන්නේ අපේ සෙට් එක මෙච්චර දුරකට ආපු ගමනක ඉතාම ප්‍රබල සාක්ෂියක් තමයි මේ. මේක නම කියන්නේ ඕන කෙනෙක් දන්නවා කේරිච් එක ජෙන්ටල්මන්. මේ ජෙන්ටල්මන් පළවෙනි ඕන පබෝධ දිල්ෂාන් දෙවෙනි ඕන තමයි අපේ කැමරාවේ පිටිපස්සෙන් ඉන්නවා එයා තමයි නුවන් අයියා. එතකොට මේ වාහනේ හින්දා තමයි අපි සෑහෙන දුරක් සෑහෙන දුරක් නෙමෙයි මෙතෙක් දුරක් ආවෙත් කිව්වොත් එක නිවැරදි මේ වාහනේ නිසා. එතකොට මේ ක්ලබ් එකට ජොයින් වෙන කෙනෙක්ට මොනවද ලැබෙන ප්‍රතිලාභ? අපි මෙහෙමයි අපි තාම අවුරුදු 3 මාරේ පටන් අරගෙන ප්‍රතිලාභයක් කියන්නේ අපි රටට දෙයක් කරන්න තමයි සෑහෙන මේ ක්ලබ් එකෙන් අපි දෙයක් කරන. දැන් කොවිඩ් කාලේ අපි ලංකාවේ තෝරගත්තා ගවර්මන්ට් එකේ ඉන්න ඒජන්සිලා ඉන්නවනේ ඒගොල්ලත් එක්ක සාකච්ඡා කරලා දුප්පත්ම පවුල් දුප්පත්ම පැති දුප්පත්ම දිස්ත්‍රික්ක ඒවා ටාගට් කරගෙන ඒගොල්ලන්ට කියලා ගොඩක් උදව් කරා. අපේ මගේ වාහන 13ක බඩු අරන් ගියා. KDH 13ක් අරන් මොනරාගල ගියා. ඒ වගේ වැඩ ගොඩක් වෙනවා. ඒ වගේම ටුවර්ස් අපේ ගොඩක්ම ඉම්පෝර්ටන්ට් තින් ඉම්පෝර්ටන්ට්ම දේ තමයි අපි ටුවර්ස් ගන්නවා. අපි ටුවර්ස් අරගෙන අපි ලංකාව වටේම හැමතැනම සංචාරය කරනවා. ඒකෙන් ගොඩක් බෙනිෆිට් අපිත් එක්ක මිනිසුන්ට තියෙනවා. ඒගොල්ලෝ දන්නවා. අපි ඒක අපේ පබ්ලිසිටි දීලා නැහැ. අපිට දෙන්න අවස්ථාවක් වෙලා නැහැ. එයා ඒ සම්බන්ධව ඕගොල්ලන්ට ස්තුති වෙනවා. අපිට මෙහෙම කතා කරලා අපිට මෙහෙම දෙයක් ඉන්ටර්වියු එකක් කරවගෙන. ඒත් විතරක් නෙමේ. එහෙනම් අපි ක්ලබ් එක ගැන හැමදේම කතා කරා. මේ වාහනේ තියෙන විශේෂම දෙයක් පිටිපස්සේ ලොකුවටම ගහලා මේක තිතී ආතල්ලයක් ගන්නවා නම් ඉතින් කියාපු භාණ්ඩයක් තමයි. මොකද්ද මේක ගැන පොඩ්ඩක් කියන්න. මම මුලින්ම කිව්වොත් මේ වාහනේ තමයි ජෙන්ටල්මන්. ලංකාවේ ගොඩක් මිනිස්සු දන්නවා මේක ජෙන්ටල්මන් මේ වාහනේ නම. හරිද? මේක ඩාර්ක් ප්‍රයිම් ෆුල් ඔප්ෂන් ආපු වාහනයක්. සියලුම දේ ඔටෝමැටික් වෙන්නේ. ඒ වගේම මේ කැබිය ගත්තොත් එහෙම මම විශ්වාස කරන විදිහ හැටියට ක්වොලිටි එක ගහපු සුපිරිම ගහපු 10ක් ගත්තොත් කැබි ලංකාවේ 10න් ප්‍රමුඛ 10නොත් 5ක් ගත්තොත් 5ේ ප්‍රමුඛම ස්ථානයක ඉන්න වාහනයක් තමයි මේක. මේ
අදටත් මේක අපි සවුන්ඩ් සිස්ටම් පාවිච්චි කරලා තියෙන ඔක්කොම ඉන්ෆිනිටි. ඉතින් ඔය ටික තමයි අපිට මේ වාහනේ ගැන කතා කරන්න තියෙන්නේ. දැන් ඔබතුමාට සාමාන්‍ය මොනවද කියන්න තියෙන්නේ අනාගතයේ ඔය ක්ලබ් එකට ජොයින් වෙන්න හිනමවන කොල්ලෙක්ට වාහනයක් ගන්න ඉන්න කොල්ලෙක්ට මොනවද දෙන්න පුළුවන් අදහස? මෙහෙමයි දැන් ලංකාවේ සිටුේෂන් එකත් එක්ක වාහනයක් ගන්නවා කියන එක ඇත්තටම ඔයාටත් මටත් හරි අමාරු දෙයක් කාටත්. හරිද? හැබැයි අපි සිටුේෂන් එක අමාරුයි කියලා පසුබහින එක නෙමෙයි අපේ වැඩේ. සිටුේෂන් එකට හරියන ෆේස් කරන විදිය. අපි ෆේස් කරන විදියෙන් තමයි අපේ ඇචීව්මන්ට්ස් ගන්න පුළුවන්, අපේ ටාගට් වලට යන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ තමන් කරන රස්සාව, තමන් කරන බිස්නස් එක, තමන් කරන ඕනම දෙයක් ඒක හරියට හරියට කරන්ඩ ඒ දෙයින් තමන් හරියට ඉපෙව්වොත්, හරි දේ කරොත් වැරදි දේ කරන්නේ නැතුව තමන්ට ලස්සන වාහනයක්, හොරබොරු නැති වාහනයක්, කැත නැති වාහනයක් ගන්න පුළුවන්. ඒ දේ තමයි මම කියන්නේ ඕනම කොල්ලෙක්ට, කෙල්ලෙක්ට ඕනම දෙයක් මම කියන්නේ වයස් ભેදයක් නැහැ වාහනයක් ගන්න. මේ දෙයට යන්න පුළුවන් ඕන කෙනෙක්ට. එනයි ඉතින් අපිට ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඊට කලින් මතක් කරන්න ඕනේ ඔයගොල්ලන්ට පරණ ගානටම ෆෝන් එකක් ගන්න ඕන නම් රඳාවානේ දින අයි කැෆේ එකට ගිහිල්ලා ෆෝන් එකක් ගන්න පුළුවන්. දන්නවද මේ දවස්වල ෆෝන් එකක් වුණත් එකට එකක්, එකට එකක් නෙමෙයි එකට තුන හතරක්ම ගණන් ගිහිල්ලා තින්නේ. ඉතින් පරණ ගාන ෆෝන් එකක් ගන්න ඕන සාධාරණ මිලේ ගන්න ඕන රඳාවාන අයි කැෆේ එකට යන වගකීමෙන් කියන්නේ, වගකීමක් සහිත ෆෝන් එකක් මිලදී ගන්න පුළුවන් ඔයාලට. එහෙනම් අපි ගිහිල්ලා එන්න හමු වෙමු තවත් මේ වගේම ලංකාවට එකක් තියෙන දෙයකින්. එතකල් පරිස්සමෙන් ඉන්න.